නවසීලන්තයේ හිටපු සුපිරි තුන්ගිරිය ක්‍රීඩකයා ස්කොට් ටයිරිස් ඒ වගේම දැන් ජාත්‍යන්තර විශ්ව විචාරකයෙක් ඔහු ශ්‍රී ලංකාවේ යෝවුන් ක්‍රීඩක වයස 20 මතීෂ පතිරණ සම්බන්ධයෙන් මේ IPL දක්ෂතාවත් එක්ක අනාවැකියක් නැත්නම් ප්‍රකාශයක් සිදු කරලා තිනවා මේක නැත්නම් ජාත්‍යන්තර මාධ්‍ය තුල කිව්ව කතාවක් ඒක දැන් ටිකක් වෛරල් වෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ කොහොම වුණත් ඔහු මෙහෙම කියනවා මම හිතන්නේ මතීෂට මාලිංගටත් වඩා හොඳ වෙන්න පුළුවන් ඔහු තවමත් ක්‍රීඩා ජීවිතයේ මුල් කාල සමය ගෙවන නිසා මේක තරමක් ලොකු ප්‍රකාශයක් කියලා මම දන්නවා. ඒ වගේම ඔහු තවමත් මාලිංග තරම් හොඳ නිවැරදිතාවයකින් පන්දු යවන්නේ නැහැ. නමුත් මාලිංග ඔහුගේ උපරිමයේ සිටියේ ඔහුගේ පැයට කිලෝමීටර 145ක පමණ වේගයෙන් පන්දු යවපු කාලේ. ඒ වගේම ඔහු වසර 3-4ක් පමණ කාලයක් තමයි ඒ විදිහට ක්‍රීඩා කළේ. නමුත් පසුව ඒ වේගය අඩු වුණා. ඔහුගේ උපරිම වේගය පැයට කිලෝමීටර 135කට වගේ මට්ටමකට ආවට පස්සේ ඔබට ඔහුගේ වේගය අඩාල කළ පන්දුවට වගේම යෝකර් පන්දුවටත් ප්‍රතිචාර දක්වන්න පහසු වුණා. අපි පතිරණගෙන් දකින්න දේ තමයි ඔහු පැයට කිලෝමීටර 145 46 48 වේගවලින් පන්දු යවනවා ඔහුට ඒ ස්වභාවික හැකියාවක් තියෙනවා ඔහු යෝකර් පන්දු ඉතාමත් හොඳින් යොමු කරනවා ඉදිරියේදී තවත් අත්දැකීම් සමගින් ඔහු මාලිංග වගේම වේගවත් සහ වේගය අඩාල කළ යෝකර් පන්දු යොමු කරන්නට සමත් වේවි මතීෂ තමයි ශ්‍රී ලංකාව සතු විශේෂ ක්‍රීඩකයා ඒ වගේම මතීෂ තමයි චෙන්නයි කණ්ඩායමේ සිටින විශේෂ ක්‍රීඩකයා වෙන්නේ යනුවෙන් ස්කොට් ස්ටයිරිස් ප්‍රබල ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා ඔහු ඒක කියලාම තියෙන්නේ මේක ලොකු ප්‍රකාශයක් බවට පත් වේවි මොකද වයස 20ක කුඩා ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් දැන්ම මෙහෙම අනාවැකි කියන එක ටිකක් අවදානම් සහිතයි නමුත් ඔහු ඒ අවදානම අරගෙන කියලා තියෙන්නේ මාලිංගටත් වඩා හොඳ වෙන්නට පුළුවන් මේ යෝන් ක්‍රීඩකයාට කියන කාරණේ ඉතින් ඉතාමත් හොඳ පැසසුම් සහ අනාවැකි දැන් මතීෂ සම්බන්ධයෙන් එනවා හැබැයි අපි මතක තියාගන්න ඕනි ලසිත් මාලිංග නම් හොයාගත්තේ ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුව නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන් ඒ කාලේ ඒ කියන්නේ 2004 දී වගේ හිටපු තේරීම් කමිටුව 2004 තමයි පළමුවෙන්ම ජාතික කණ්ඩායමට මාලිංග එන්නේ හැබැයි මතීෂ පතිරණව හොයාගන්නේ නම් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් නෙමෙයි ඔහු 20 ලීග් තරඟ ක්‍රීඩා කරලා එතරම් IPL ක්‍රීඩා කිරීමට කලින් ඔහු T10 වැනි ලීග් තරඟ ක්‍රීඩා කරා ඉතින් ඒවාට තෝරාගත්ත පුද්ගලයන් නැතනම් ඒ වගකීයුත්තන්ටත් ඇතරම ස්තුතිවන්ත වෙන්න ඕනි මේ ලීග් කණ්ඩායම් වලින් හොයාගත්තේ නැත්නම් නැතනම් ධෝනිට කලින් ඔවුන් හොයාගත්තේ නැත්නම් ඇතරම මතීෂ වැනි ක්‍රීඩකෙක් නැති වෙන්නටත් තිබ්බා අනෙක් ලොකුම ස්තුතිවන්ත වීම වෙන්නට ඕනි ඉන්දියාවේ සුපිරි නායකයාට MS ධෝනිට ඔහු තමයි මොහුව ඇතරම විශ්වාස කරලා මේ ප්‍රබල අවස්ථාව දෙන්නේ ඉතින් ඒයින් තමයි මෙවර IPL තරඟාවලියෙන් තමයි ඔහුව ගොඩක්ම ලෝකයට දකින්නට පුළුවන් උනේ දක්ෂතා දකින්නට පුළුවන් උනේ ඉතින් ඒ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ ලීග් කණ්ඩායම් වලට MS ධෝනිට ඒ වගේම ලීග් තරඟ වලට තෝරාගත්ත ඒ බලධාරීන්ට නැතුව ඉතින් ලංකාවේ පුද්ගලයන්ට යන්න ඕනි කියලා නම් හිතෙන්නේ නැහැ කොහොම වුණත් අනාගතයේදී වුණත් ඒ ගෞරවය හිමිවන්නේ ලංකාවේ වර්තමානයේ සිටින ක්‍රිකට් බලධාරීන්ට නොවේයි තේරීම් කමිටුවට නොවේයි කියන එක තමයි අපට පෙනෙන්නේ channel එක subscribe කරන්න සිනෝබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න